උසස්සීම් පිළිබඳව අවුරුදු ගාණක් මං හිතන්නේ පොලිසියේ දුක්ගැනවිල්ලක් තිබුණා. මේ දුක්ගැනවිල්ල සඳහා අධිකාරී ජනාධිපතිතුමා යෝජනාවලියක් ඉදිරිපත් කරා. ඒ යෝජනාවලිය අනුව පොලිසියේ ඉන්න 33,000කට අධික ප්‍රමාණයක් උසස්සීම් පරිපාලිතයට ඇතුළත් කරලා අවුරුදු ගණනාවක් හිර වෙලා තිබිච්ච අවුරුදු 17 18 සමහර අයගේ ප්‍රශ්න තිබුණා. මේ සියල්ලටම අධිකාරී ජනාධිපතිතුමා මේකට අවශ්‍ය කරන සම්පූර්ණ වැඩපිළිවෙල සකස් කරලා එතුමන් විසඳුම් ලබා දීමේ ක්‍රියාවලියක් දැන් ආරම්භ කළා තියෙනවා. වැඩපිළිවෙල පොලිස් කොමිසමත් අනුමත කරලා දැන් ඇතුළත් කළා තියෙනවා. වැඩ බලන පොලිස්පතිතුමාට මේ ලිපිය ආවලා තියෙනවා පොලිස් කොමිසම විසින් මේ සම්බන්ධ ක්‍රියාමාර්ග ටික ගන්න කියලා. හැබැයි පොලිස්පතිතුමාගේ වරදක් නෙවෙයි, මේකට අවශ්‍ය කරන ප්‍රතිපාදන පිළිබඳව ඇතුළතින් තියෙන ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්කම තියෙද්දී මේක තවදුරටත් දේශපාලන වශයෙන් යම් පාර්ශ්වයන් ගණනාවක් මේක පල්ලෙහාට තල්ලු කරමින් ඉන්න. පොලිසිය සතු රථවාහන සම්බන්ධයෙන්ද ඒ මහතා අදහස් දැක්වුවා. ලංකාවේ පොලිසියේ තියෙන රථවාහන එකක්වත් රක්ෂණය කරලා නැහැ. දුම් සහතිකේ අරගෙන නැහැ. ලියාපදිංචි කරලා සහතිකේ අරගෙන නැහැ. හැබැයි ලංකාවේ පොලිසියෙන් තමයි අපේ අහිංසකේ කවුරු හරි මෝටර් බයිසිකලෙක ගියොත් දුම් සහතිකේ තියෙනවද, රක්ෂණයේ තියෙනවද, ලියාපදිංචි සහතිකේ තියෙනවද කියලා අහන්නේ. මේකේ තියෙන භයානකම தත්ත්වය තමයි, ඊටාම අපරාධකාරී தත්ත්වය තමයි මේ පොලිස් ජීප් රථයේ එළවන අහිංසක පොලිස් නිලධාරියා හැප්පුණොත් එහෙම වාහනේ ඔහුගේ පඩියෙන් කපන්නේ. ඇයි රක්ෂණය කළා නැහැ? සමහර අය ඉන්නවා අවුරුදු ගණන් තමන්ගේ පඩිය ගෙවනවා, විශ්‍රාම ගිහිල්ලත් පඩිය කැපෙනවා. 135 විතර අලුත් බයිසිකල් ගෙනල්ලා තියෙනවා දැන් පොලිසියට. හැබැයි මේකත් රක්ෂණය නොකරොත් අර අහිංසක පොලිස් නිලධාරියෙක් ගිහිල්ලා හැප්පුණොත් මොකක් හරි වාහනේ 135ක වාහනයක් කප්පන්නේ. මේක ගෙවන්න මුළු ජීවිත කාලය විතර නෙමෙයි විශ්‍රාම වටපිටුත් ගෙවන්න වෙයි. මේක නිසා කරුණාකරලා අපි කියන්නේ ආණ්ඩුවට මැදිහත් වෙලා කරුණාකරලා මේ රටේ තියෙන පොලිසියේ තියෙන වාහන ටික රක්ෂණය කළ මේ අහිංසක පොලිස් නිලධාරීන් විඳින දුක ඔවුන්ට මේ අතින් අවුරුදු ගාණක් ගෙවන්න දෙන එක කරුණාකරලා නතර කරන්න කියලා අපි ඉල්ලන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතාද මෙහිදී අදහස් පළ කළා. අතු වෙනව පළාත් සභාව එනව, ජනාධිපතිවරණ එනව කියනවා, මහා මැතිවරණ එනව කියනවා. දැන් සමහර අය විවිධ මත ඉදිරිපත් කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධයෙන් මෙහෙම එන්න ඕන අරම එන්න ඕන කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපිට සුදුසු තීරණයක් ගන්න පුළුවන්කම තියෙනවා මැතිවරණයේදී. අපි ඔය එක එක්කෙනා කියන විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නටවන්න ඉඩ තියන්නේ නැහැ.